තියෙන සම්පත් අපි කළමනාකරණය කරගන්න ඕන. ඒ තියෙන සම්පත් කළමනාකරණය කරගත්තොත් තමයි අපිට අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ මේ තියෙන විදුලි කප්පාදුව තුළ ඒක කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා මහජන උපකීදා කොමිසම කැබිනට් මණ්ඩලයට පොරොන්දුවක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ජාතික සභාවට කතානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ඉන්නලා පොරොන්දුවක් දීලා තියෙනවා. පෙබරවාරි 15 වෙනිදාට ඒ සංශෝධනය කරලා අවශ්‍යතාවය කරන්නම් කියලා. ප්‍රශ්නිකුත් තියෙනවා ගාස්තු ක්‍රම සංශෝධනය කරනකට පහුගිය කාලේ දැන් ගෘහ හිමියන්ට ඔබතුමත් මමත් අපි මේ හැමදෙනාමත් රටේ ඉන්න ගෘහස්ථ පාරිභෝගිකයන් ගෙවන ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෙවන ප්‍රමාණයට වැඩිය අඩුවෙන් ඇයි මහජන උපකීදා කොමිසම අට්ටු නිවාසවල පදිංචි කට්ටියට ගාස්තු අඩු කරේ කියලා. අට්ටු නිවාස කරන කට්ටියට තියෙන්නේ අර ගෘහස්ථ පාරිභෝගිකයන් වැඩියට 150ක පමණ අඩු ප්‍රමාණයක්. දැන් රුපියල් 75ක් අය කරගන්නවා උපරිම ඒකකයේ මේ රටේ ගෘහස්ථ පාරිභෝගිකයන් අය කරගන්නවා රුපියල් 75ක්. රුපියල් 30 ඉඳලා යනවා. සමහරවිට රුපියල් 8 ඉඳලා යනවා. හැබැයි අර අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කියලා තියෙන්නේ තට්ටු නිවාස ට්‍රිලියම් වගේ ඒවා. ඒවයි පාවිච්චි කරන කට්ටියට 150ක් අඩුවෙන් තියෙන ගෘහස්ථ පාරිභෝගික අඩුවෙන්. මම දන්නේ නැහැ ඇයි ඒ කණ්ඩායමක් හැටියට දැම්මේ. ඒ කියන්නේ ගෘහස්ථව කටයුතු කරන තට්ටු නිවාසවල ඉන්න කට්ටිය ගෘහස්ථ කාණ්ඩෙන් අයින් කරලා ඉවරලා වෙන කාණ්ඩයකට දාලා ඒ කට්ටියට ඇයි ගාස්තු අඩු කරේ කියන එකත් මම දන්නේ නැහැ. ඒකත් નિවර්දි කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙම වුණොත් අර ගෘහස්ථ කාණ්ඩේ ඉන්න පිරිසට මීට වැඩිය සහනාධාරයක් අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.